हेलो लमाई ओन अद वीडियो मैं वेनदर वीडियो वाडा गुडक वीडियो हेतु तमाई मे वीडियो गिनाल तीन अपे नांगील मालील वेनु नांगील मालील क्यू ए तमाई ओया सामान्य बिल विभाग पास दैंग ए लेवल कला बलापुर अयो मैं कोहमद सब्जेक्ट तोरगाने सब्जेक्ट करो मैं कैंपस पुलवांग कोहमद मैं पाड़ा करा देवन प्रश्न तीन ओन ओया वेनु අපියද කතා කරමු මම A level කරේ කොහොමද A level කළා මම කැම්පස් යන විදිහට රිසල්ට් එකක් දැම්මේ කොහොමද එතකොට A level කරන්න කියන තරම් ඔච්චරම අමාරුද විභාග ලියන්නේ කොහොමද ඔය හැමදේම ගැන අපි මුලින්ම පොයින්ට් පහකට බෙදලා කතා කරමු එතකොට ඔයාලටත් ලේසි මටත් තේරුම් කරලා දෙන්න ලේසි හරි අපි පළවෙනි පොයින්ට් එක විදිහට කතා කරමු මොකද්ද අපි උසස් පෙළට තෝරගන්න විෂය ධාරාව ඔයාලා හැමෝම දන්නවා අපි O level වලදී නම් පන්ති 40ක් හිටියත් 50ක් හිටියත් සබ්ජෙක්ට් 9යි තියෙන්නේ සබ්ජෙක්ට් 9 පොදු එකරා රිසල්ට් එකක් දැම්මා ඔන්න A level වලට සිලෙක්ට් වුණා ඊට පස්සේ A level වලදී අපිට ඉස්කෝල වල ප්‍රධාන විෂය ධාරාවන් පහක් තියෙනවා කලා වාණිජ තාක්ෂණික විද්‍යා ගණිත කියලා මේ පහෙන් ඔයාලා වඩාත්ම ඔයාලට පුරුදු ඔයාලා කැමති ඒ වගේම ඔයාලට කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක තමයි තෝරගන්න ඕනේ. ඔන්න දැන් තමයි හොඳම පොයින්ට් එක. ඔයා කොහොමද ඔයාගේ විෂය ධාරාව හරියටම තෝරගන්නේ? උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් ඔයාගේ ගෙදර කට්ටියත් කියනවා ඔයාගේ යාළුවොත් කියනවා කොමර්ස් කරන්න කියලා. හැබැයි ඔයාට වැඩියෙන්ම පාඩම් කරාම මතක හිටින්නේ ඔයාට පාඩම් කරන්න ආස. එහෙම නැත්නම් ඔයාගේ වැඩිම දක්ෂතාවයේ තියෙන්නේ එකෝ නර්තනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතිහාසය. එතකොට සිංහල, බුද්ධ ආගම වගේ විෂයන් වලට. හැබැයි දැන් ඔයාට බලපෑම තියෙන කොමර්ස් කරන්න කියලා. එහෙමයි කියලා දැන් ඔයා කොමර්ස් කරනවද? එහෙම කරොත් ඔයාට මොකද වෙන්නේ? එහෙම කියලා ඔන්න ඔයා දැන් අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි කොමර්ස් කරා කියලා මම කියන්නේ ඔයාලගේ සබ්ජෙක්ට් එක ෆේල් වෙනවා කියලා. හැබැයි ප්‍රධාන දේ තමයි ළමයි අපි A level කරද්දී අපි කැමති සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. අධ්‍යක්ෂකයන් කියන්නේ මගේ යාළුවෝත් ඉන්නවා. එයාලගේ gedara බලපෑම නිසා එයාලට A level වලට කැමති සබ්ජෙක්ට් එක කරගන්න බැරුව gedara කට්ටියගේ කැමැත්තට A level සබ්ජෙක්ට් කරලා අන්තිමට එයාට A level වලටවත් හරි රිසල්ට් එකක් දාගන්න බැරි වෙච්ච ළමයි. ඉතින් ඒ නිසා ඔයාලට හොඳටම මතක හිටින ඔයාලගේ දක්ෂතාවයේ වැඩියෙන්ම තියෙන ඔයාගේ අනාගත ටාගට් එකට යන්න පුළුවන් සබ්ජෙක්ට් එකේ විෂය ධාරාව ඔයා තෝරගන්න ඕනේ. ඔන්න දැන් අපි කතා කරා අපේ පළවෙනි මාතෘකාවේ පළවෙනි පොයින්ට් එක. දැන් අපි යන් අපේ දෙවැනි මාතෘකාවට. දෙවනි මාතෘකාව තමයි ගැළපෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්නේ කොහොමද? පළවෙනි දේ කතා කරේ අපි අපේ විෂය ශේෂ්ත්‍රය මොකද්ද කියලා. ප්‍රධාන විෂය ධාරාවන් පහෙන් මොකද්ද අපි තෝරගන්නේ විෂය ශේෂ්ත්‍රය? දෙවනි එක තමයි මේ තෝරගත්ත විෂය ශේෂ්ත්‍රයේ සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් වලින් අපිට ගැළපෙනම සබ්ජෙක්ට් එක තෝරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට දැන් ඔන්න මම ආර්ට් කරපු නිසා මම ආර්ට් පැත්තෙන් කතා කරන්නම්කො කොහොමද අපේ ළමයි ගොඩක් ඉන්නවනේ ආර්ට් කරන කට්ටිය. ඔන්න දැන් උදාහරණයක් ඉදිරියට ඔයා ආර්ට් තෝරගත්තා. දැන් ආර්ට් වල තියෙනවා සබ්ජෙක්ට් ගොඩක්. මේක එක ඉස්කෝලකින් ඉස්කෝලකට වෙනස් වෙනවා. සමහර ඉස්කෝල වල සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. සමහර ඉස්කෝල වල සබ්ජෙක්ට් සීමිතයි. අපි ගමු ආර්ට් වලට. ඔන්න දැන් ඔයා සබ්ජෙක්ට් තුනක් තෝරගත්තා. ඒ සබ්ජෙක්ට් තුන ලේසිද අමාරුද කිසිම දෙයක් දන්නේ නැතුව. ඔන්න එහෙනම් සබ්ජෙක්ට් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ පළවෙනි කාරණේ තමයි ඔයා කැම්පස් යන බලාපොරොත්තු වෙන ළමෙක් නම් ඔයා තෝරගන්න සබ්ජෙක්ට් එකේ කැම්පස් එකට අදාළ වෙන ඉහළ ඉසෙට් කෝ එකක් තියෙන සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. දැන් මම කලා අංශයෙන් කතා කරන නිසා අපේ කාලෙදී මීඩියා BC වගේ සබ්ජෙක්ට් වලට ඉහළ ඉසෙට් කෝ එකක් තිබ්බා. ඊට අමතරව ඔයා සෞන්දර්ය විශ්වවිද්‍යාලය වගේ යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අනිවාර්යෙන් නර්තනය, සංගීතය ඔය වගේ දේවල් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් විෂය ධාරාවන් වලින් තෝරලා චුට්ටක් අහලා බලන්න ඕනේ මේ කාලෙ වෙද්දි ගුරුවරුන්ගෙන් මොනවද මේ දවස්වල තියෙන ඉහළ ඉසෙට් කෝ එකේ සබ්ජෙක්ට් කියලා අහලා බලලා තමයි සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනේ. දෙවැනි පොයින්ට් එක තමයි ඔයා කැම්පස් ගිහිල්ලා ඔයාගේ ඩිග්‍රියට මොකක් හරි සබ්ජෙක්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් සමහර කැම්පස් වල සමහර ඩිග්‍රි තියෙනවා. ඔයා ඒ සබ්ජෙක්ට් එක ඉස්කෝලේ ප්‍රධාන විෂයන් ධාරාවෙන් තුනෙන් එකක කරලා තියෙන්න ඕනේ. මේ වෙලාවේ මට ඇත්තටම හරි සබ්ජෙක්ට් එකක් ඔලුවට එන්නේ නැහැ. අපි උදාහරණයක් විදියට ගමුකෝ. ඔන්න දැන් ඔයා කැම්පස් ගිහිල්ලා කොරියන් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන ඉන්නවා කියලා. එතකොට සමහර කැම්පස් වල තියෙනවා ඔයාගේ උසස් පෙළ අධ්‍යාපනයේදී ඔයාගේ ප්‍රධාන විෂය ධාරාවන් තුනෙන් එකක ඔයා කොරියන් කරලා තියෙන්න ඕනේ කියලා. අන්න එහෙම සබ්ජෙක්ටුත් ඔයා තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ළමයි මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. මම දැන් මෙතන කතා කරන්නේ කැම්පස් යන්න බලාගෙන ඉන්න ළමයින්ටයි A level හොඳට පාස් වෙන ඉන්න ළමයින්ටයි දෙගොල්ලොන්ටම සමසමව නිසා මේක කැම්පස් යන්න බලන් ඉන්න අයට තමයි ඔන්න මේ පොයින්ට් එක වැදගත් වෙන්නේ. හරි ඔන්න එහෙනම් දැන් අපි A level වලට අදාළ විෂය ධාරාව තෝරගත්තා, අදාළ සබ්ජෙක්ට් තුන තෝරගත්තා,
තුන්වෙනි මාතෘකාව තමයි අපේ A level කරනවා නම් ටියුෂන් ක්ලාස් යන්නම ඕනේද නෑ ළමයි එහෙම මතයක් නෑ මේක අපේ මේ සමාජයෙන් හදලා දෙන මතයක් තමයි ආ A level පටන් ගත්ත ගමන්ම ක්ලාස් යන්න ඕනේ වැඩ ටික කරන්න ඕනේ අම්බෝ මන් දැන් බිසී වෙන්න ඕනේ කියලා එහෙම දෙයක් නෑ ළමයි මේකේ දෙපැත්තක් තියෙනවා පළවෙනි දේ තමයි සමහර ළමයි ඉන්නවා කිසිම ක්ලාස් එකකට යන්නේ නැතුව ඉස්කෝලේ වැඩ ටික විතරක් කරලා A level වැඩ ටික කරගන්න ඊට පස්සේ තව ළමයි කොට්ටාසයක් ඉන්නෝ ඉස්කෝල් කියලා දෙන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ක්ලාස්ම ගිහිලා ක්ලාස් වල වැඩ ටිකෙන් A level ගොඩ දා ගන්න මම මුලින්ම මම ගැන කියන්නම්කෝ මම ඒලල් වලට තෝරගත්තේ මට පුළුවන් සබ්ජෙක්ට් තුනක් මීඩියායි සිංහලයි BC කියන සබ්ජෙක්ට් තුන මේ BC වලදී මම මුලින්ම BC වෙනුවට කරේ නැටුම් මාස 6ක් විතර නැටුම් කරද්දි අපේ ඉස්කෝලේ ටීචර්ට එයා ප්‍රෙග්නන්ට් වෙලා එයාට එහෙම එන්න බැරි වෙලා කොහොමරි අපිට සබ්ජෙක්ට් එක අතෑරුණා ඊට පස්සේ මම අන්තිම මාස 6 වගේ තමයි මේ BC තෝරගත්තේ ඒතකොට මම BC වලට කිසිසේත්ම කිසිම ක්ලාස් එකකට ගියේ නැහැ ඊට පස්සේ අපේ මීඩියා වලටයි සිංහල වලටයි මම මාස 9ක් අවුරුද්දක් වගේ A level ක්ලාස් වලට ගියා ඊට පස්සේ අපි ක්ලාස් අනේක නතර කරලා මම සම්පූර්ණයෙන්ම සබ්ජෙක්ට් තුනම ඉස්කෝලේ ගුරුවරු උගන්වන විදිහ වගේ විතරමයි ඉගෙන ගත්තේ. හැබැයි මෙතනදී කියන්න ඕනේ ඔනේ ප්‍රධාන පොයින්ට් එක තමයි ඉස්කෝලෙන් උගන්වන ටිකෙන් විතරක් ඔයාලට A level ලියන්න බෑ. අනිවාර්යයෙන්ම පාඩම් කරන එක අත්‍යවශ්‍යයි ළමයි. හැබැයි සමහර ළමයි ඔළුව හදාගෙන දිනවා ඉස්කෝලේ ටිකෙන් විතරක් කරන්න බෑ මං අනිවාර්යයෙන්ම ටියුෂන් එකකට යන්න ඕනේ මම තනියෙන් පාඩම් කරත් හරියන්නේ නැහැ ටියුෂන් එකෙන් තව ටිකක් කියලා දෙනවා ඒ නිසා ටියුට් හම්බෙනවා ඊට පස්සේ පාඩම් කරන්න ඕන අලුත් විදි කියලා දෙනවා එහෙමයි කියලා එහෙම දෙයක් නැහැ ළමයි ඔයාලට කිසිම ක්ලාස් එකකට යන්න නැතුව තනියෙන්ම පාඩම් කරන්න පුළුවන් මගේ A level අන්තිම කාලේ මම කිසිම ක්ලාස් එකකට ගියෙත් නැහැ ඉස්කෝලේ වැඩ ටික හරියට කරලා ගෙදර ඇවිල්ලා තමයි මගේ සම්පූර්ණම අපි අපේ වචනේ කියනනම් සුපිරිම ගේමක් ගහගත්තේ ළමයි මම ඔයාලට උදාහරණයක් කියන්නම් අපේ ක්ලාස් එකේ ගෑල් ළමෙක් හිටියා ඒ ළමයාට කවදාවත් නෝට්බුක් එකක් නැහැ එයාට අපි නම් දැන් පොත් 10ක 15ක පාට ඉරි ඇඳලා හයිලයිට් කරලා ඔහොම ඔහොම ලියා ගන්නවනේ එනවාට ඒ ළමයාට කිසිම නෝට්බුක් එකක් නැහැ එයා ඉස්කෝලේ එන්නේත් නැහැ හැමදාම වටින් ගොඩින් ඇවිල්ලා එදාට පාඩම අහගෙන විතරයි ඉන්නේ එච්චරම තමයි ඉතින් මේ එයා කොහොම හරි එයාත් ඒ ලෙවල් ලියලා එයාට S2කුයි C1කුයි තියෙන ඒ ලෙවල් පාස් අපේ හොඳටම වැඩ කරපු ළමයින්ටත් වඩා හොඳ රිසල්ට් එකක් ඒ ළමයාට තියෙනවා ඉතින් එහෙම නිසා ඒ ළමයා කොහොමද ඉතින් පන්ති ඉන්නේ නැත්නම් ළමයා ටියුෂන් යන්නේ කියන කතා කරන්න දෙයක් නැහැනේ ටියුෂන් යන්නේත් නැහැ ඉතින් ඒ නිසා ඔයාලා එච්චර ඒ තත්ත්වයට නෑනේ මම දන්නවා මේක බලන ඔයාලා හැමෝටම ලස්සන නෝට්බුක් තියෙනවා ලස්සන පාටකොළ හයිලයිට් හැමදේම තියෙනවනේ ඉතින් ඔයාලා ඔයාලට කැමති කැමති විදිහට නෝට් හදා ගන්නත් ඕනේ අනිත් දේ තමයි දැන් මේ ටියුෂන් යන එක ගැන කතා කරාම සමහර ළමයි ඉන්නවා දැන් තනියෙන් කරනවටත් වඩා ඉස්කෝලේ කරනවටත් වඩා ටියුෂන් ක්ලාස් එකෙම අල්ල ගන්න ළමයිනුත් ඉන්නවා එහෙමයි කියලා දැන් මම මේ කියන ටියුෂන් එකකින් වැඩ කරගන්න බෑ කියලා නෙමෙයි හැබැයි ඔය සමහර ළමයින්ගේ ඔළුව හැදිලා තියෙනවා අනේ මගේ යාළුවෝ ටික නම් ටියුෂන් යනවා ඒ නිසා මම අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා ගෙවල් වලට කරදර කරලා මේ අර ටියුෂන් ක්ලාස් එකේ ලස්සන ටියුට් දෙනවා කියලා එන්නේ එහෙම රැල්ලට ඔයාලා ටියුෂන් ක්ලාස් යන්න හදන්න එපා ළමයි ඔයාලගේ දක්ෂතාවයේ තියෙනවා නම් පුළුවන් තරම් තනි වෙලා පාඩම් කරන්න අනිවාර්යෙන්ම ඒක හරියනවා හරි ඔන්න ඔහොම තමයි අපි ටියුෂන් ක්ලාස් එකට යනවද නොයනවද කියන එක තීරණය වෙන්නේ මේක හැම වෙලේම මම කිව්වේ දැන් මේ ඔයගොල්ලෝ දෙගොල්ලොන්ටම හරියන විදිහට මම කියන්නේ ඒ නිසා හරිම තීරණේ හරිම විදිහට ගන්න පුරුදු වෙන්න කවදාවත් කවුරුත් කරන දේක් බලලා ආයා කරන නිසා මම කරනවා කියලා හිතන්න එපා ළමයි ස්වාධීනව තනියෙන් දැම්ම ඉඳන්ම තීරණයක් ගන්න පුරුදු වෙන්න හරි අපි හතරවෙනි මාතෘකාව විදිහට කතා කරමු කොහොමද අපි ඒ ලෙවල් වලට පාඩම් කරන්න ඕනේ මේ ගැන කතා කරද්දී මේකත් කලින් විදිහටම තමයි කිසිම ළමෙක් අපේ ඇඟිලි පහ එක වගේ නෑ වගේ කිසිම ළමෙක් පාඩම් කරන විදිහ තවත් ළමෙක්ට හරියන්නේ නැහැ ඒ නිසා අපි හැමෝම අපිට ආවේණික විදිහට තමයි පාඩම් කරන්නේ උදාහරණයක් විදිහට දැන් මම පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නේ ඒ ලෙවල් කාලේ ඉඳන්ම මං හවස හතර විතර ඉඳගත්තුත් එහෙම පාන්දර 2ට 1ට වගේ එහෙම නැත්නම් සමහර දවස්වල ඒ ලෙවල් ලංම වෙලා පාන්දර 5ට විතර පාඩම් කරලා නැගිට වෙලාවලුත් තියෙනවා හැබැයි ඒක ඔයාලට හරියන්නේ නැහැ සමහර ළමයි ඉන්නවා නිදි මරන්න බෑ පොඩ්ඩක්වත් ඊට පස්සේ ඊටපහු වෙන කලන්තේ දානවා ඔහොම ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා ඔයාලා ඔයාලට පාඩම් කරන්න පුළුවන් හොඳම වෙලාව මුලින්ම හොයාගන්න ඕනේ සමහර ළමයි ඉන්නවා සින්දු අහගෙන පාඩම් කරන ළමයි සමහර ළමයි ඉන්නවා ටීවී බල බල පාඩම් කරන ළමයි ඒ නිසා මුලින්ම ඔයාලා පාඩම් කරන විදිය අඳුරගන්න ඒ වගේම පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ ඊළඟ පොයින්ට් එක තමයි ළමයි මම පාඩම් කරද්දි කවදාවත් මට කාලසටහනක් තිබ්බේ නැහැ ඒ කියන්නේ මම කාලසටහනකට නෙමෙයි පාඩම් කරේ සමහර ළමයි නම් ඉන්නවනේ ආ මම මේ වෙලාවෙ ඉඳන් මෙන්න මේ වෙලාව වෙනකම් මේ සබ්ජෙක්ට් එක පාඩම් කරනවා ඊට පස්සේ මම කනවා එහෙම කියලා හැබැයි
මම කියන්නේ ඔයාලට ඔයාලට කලසටහන් හදාගන්න නැතුව පාඩම් කරන්න කියලා. ඒකත් අර කලින් විදිහටම තමයි. එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් අනිත් කෙනා කරන වැඩේ. හැබැයි ප්‍රධාන විශේෂත්වය තමයි මම නිදාගන්න අනිවාර්යයෙන්ම පැය 7ක් වෙන් කරපු එක. ඔයාලටත් මේක මම කියනවා අනිවාර්යයෙන්ම කවදාවත් ළමයි නිදි මරාගෙන මැරිගෙන පාඩම් කරන්න බෑ. එහෙම පාඩම් කරන්න මතක හිටින්නේත් නෑ. ඕන දැන් හෙට එක්සෑම් එකක් තියෙනවා නම් අද නිදි මරාගෙන පාඩම් කරාට කමක් නෑ. හැබැයි දැන් ඊළඟ වලට මාස 3ක් විතර තියෙනවා නම් එහෙම නැත්නම් මාස 6ක් විතර තියෙනවා නම් ළමයි පටන් ගත්ත මාස 6 පටන් ගත්ත දවස් ඉඳලා රැයරි වෙනකම් පාඩම් කරන්න ඕනේ නෑ. එහෙම පාඩම් කරොත් ඕගොල්ලන්ට ඒ ලෙවල් ලියන්න හම්බෙන්නේත් නෑ. ඉස්පිරිතාලේ ඉන්න වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ නින්දර සැනක් දීම අත්‍යවශ්‍යයි ඔයා පාඩම් කරන ළමෙක් විදියට. හරි අපේ ඊළඟ පොයින්ට් එක විදියට අපි කතා කරමු. දැන් අපි මේ කතා කරන්නේ පාඩම් කරන විදිය ගැනනේ. මේක මට වඩා සාර්ථක වෙච්ච ක්‍රමයක් තමයි. උදාහරණයක් විදියට ඔන්න දැන් මං BC කරපු නිසා මට ඒ BC වල යම්කිසි පාඩමක් තියෙනවා. මම මුලින්ම මේ පාඩම ගැන කිසිම දෙයක් දන්නේ නැහෙනේ. ඒ නිසා මම මුලින්ම කරන්නේ පාඩමේ මුල ඉඳලා අගටම किसीम बार वजन गणन गणत पाड़मे मनोवद तीन गेल हरियट बेरूम बलत पाड़ मुड़ी अगटम कियोगे आना इतनी पस्े मंग आय मत देवण सर उन्होंने आय मत पार कियोगे आना मट मदाको आम इतनी पस्े तीन मेन मेटिक मेतनी पस तीन मेन मेटिक कि मट पोड पोड मदाको उन्होंने वगे पाड़ हरी विधि तुम पार विधि कियोनाई मेक गुडकाय मम कील तीन ओयाल हरी तीन इनसे ओयाल ट्रई कल बल मुलिम ओयाल मोनाम हरी पाड़ तीन पाड़ मुलिम मुलना අගටම නිකන් කියෝගෙන යන්න නිකම්ම නිකන් කියෝගෙන යන්න කිසිම බර වචන ගණන් ගන්න ඕනේ නැහැ ආ පාඩමේ මේ ටික පහක් තියෙනවා නම් මේ පහ මේ විදිහටම පාඩම් කරන්න ඕනේ කියලා එහෙම කිසිම දෙයක් නැතුව පාඩම නිකන් කියෝගෙන යන්න ඔයාලට පොඩි හරි මතකයක් එනවා ඒක අනිවාර්යයි ඔන්න ඒකත් මම පාඩම් කරපු මගේ එක ටිප් එකක් අපි තව ටිප් එකක් ගැන කතා කරොත් එහෙම ඔන්න මේක නම් ගොඩක් අය අකමැති හැබැයි මට හොඳටම හරි ගියපු ටිප් එකක් ඒ තමයි අපේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා අපිට පාඩම් වැඩවලට ලොකු සහයෝගයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මම ඒකත් කියන්නම්. ඔයාලා දන්නවා අපිට කොරෝනා ප්‍රශ්නය ආවේ හරියටම අපේ A-level exam එකේ. කියන්නේ 2020 අපි exam දීද්දි තමයි අපිට කොරෝනා ආවේ. ඉතින් ඒ නිසා අපි කෙලින්ම ගෙදර ඉඳලා තමයි ඉස්කෝල ටීචර්ස්ලා Zoom දාලා ඔහොම තමයි අපිට ඉගැන්වුවේ. එතන ටීචර්ස්ලා උගන්න Zoom එකෙන් පස්සේ අපිට ආයි පාඩම් යාළුවොත් එක්කවත් කතා බහ කරගන්නවත් එහෙම නැතුව ඉස්කෝලේදී පුස්තකාලෙකට ගිහිල්ලාවත් පාඩම් කරන්න ඔහොම කිසි දෙයක් නැහැ. ඒ වගේම තමයි A level වලට අපිට මාස 3ක්වත් හරියටම තිබ්බේ නැහැ. ඒ නිසා මම කරපු දෙයක් තමයි දැන් මගේ අපි BC ගලින් කතා කරමු නිසා BC ගැනම කතා කරමු. මට පාඩමක් තිබ්බොත් මම YouTube එකේ search කරලා බලනවාම තමයි මේ පාඩම ගැන කවුරු හරි මොනහරි දාලා තියනවාද කියලා. එතකොට ළමයි ඕන තරම් videos එනවා. ඒකෙදි මම කරන්නේ මට හොඳටම සැටිස්සෙන video එක තෝරලා මම මේ video එකත් අර කලින් පොතක් කියවන විදියටම මේ video එකත් මම දෙතුන් පාරක් හොඳටම අහනවා. ඒ වගේම video එක අහන ගමන්ම මගේ පොතේ තියෙනවා දැන් අපිට මොකක්ම හරි අච්චු පොතක් තියෙනවනේ. අච්චු පොත් නෙමේ අර ආවේණික නිර්දේශිත පොත් තියෙනවනේ. ඒ නිසා මේ නිර්දේශිත පොත්වලත් ඒ කරුණ මේ විදිහටම තියෙනවාද කියලා හරියටම කරුණු ටික කන්ෆර්ම් කරගෙන මේ දේවල් දෙක සංසන්දනය කරලා පාඩම් කරනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකිනුත් අපි ආයි සර්ච් කරලා බලනවා ඒවට හරියට මොනා හරි තියෙනවද කියලා. ඒ වගේ දෙකෙන්ම හරියන ටික හොඳම කරුණු ටික වෙනම ලියාගෙන ඒ ටික හොඳට පාඩම් කරගන්නවා. ඒ වගේ මම මගේ A level කාලෙදි මගේ A level subject වල result එක දාන්න ලොකුම හේතුවක් උනේ YouTube එක. ඉතින් ඔයාලා දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේත් YouTube එකෙන්. ඒ නිසා ඔයාලත් ඒ පුරුද්ද හදාගෙන නැත්නම් අනිවාර්යෙන්ම හදාගන්න. ඔයාලට මොන જાතියේ ගැටලුවක් තිබ්බත් නිකමට සර්ච් කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලට උත්තරයක් හම්බ වෙයි. ඒ වගේම ඒව ඔයාලට හොඳට මතක හිටිනවා. මොකද දැන් අපි වීඩියෝ 10ක් බැලුවොත් වීඩියෝ 10 10 දෙනෙක්නි කතා කරන්නේ. එතකොට ඒ 10 දෙනාම කතා කරන විදිය වෙනස්, එයාලා දෙන උදාහරණ වෙනස්. එතකොට ඔයාලට උදාහරණ පිටීම මතක හිටිනවා. හරි ළමයි, අපි දැන් මෙච්චර වෙලා කතා කරේ A level වලට පාඩම් කරන්න ඕනේ විදි ගැන. දැන් මම කතා කරපු හැම විදියක්ම මම අත්හදා බලපු විදි. ඒ වගේම මට හරි ගියපු විදි. මේ එක විදියක්වත් සමහර ළමයින්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර ළමයින්ට මේ විදි ඔක්කොම හරියන්නත් පුළුවන්. ඒ නිසා මම කියලා දුන්න ටික ඔයාලා නිකමට try කරලා බලන්න. එහෙම හරි ගියපු කවුරු හරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න. එතකොට මමත් සතුටින් මගේ විදියක් කාට හරි ගිහිලා තියෙනවනි කියලා. හරි, දැන් අපි එනම් ඔන්න අපේ අන්තිම මාතෘකාව කතා කරමු. පස්සේනි මාතෘකාව තමයි
විභාගය ලිවීම මොන් ඉති විභාගයක් ගැන කතා කරද්දී අපිට මුලින්ම එන්නේ අම්මෝ විභාග නෑ ලියන්න බෑ විභාග අමාරුයි කියන මානසිකත්වයනේ ඇත්තටම ඔව් ළමයි දැන් මම මෙහෙම කතා කරාට මටත් ඒක මගේ ඒ ලෙවල් කාලෙදී හොඳටම දිබ්බ දැයි විභාගයක් ලං වේදී වාර විභාගයක් උනත් ලං වේදී බයයි අම්මෝ මොනවයිද දන්නේ නෑ මොනවා ලියන්න වේද දන්නේ නෑ පාඩම් කරපු දේ ගත්ත අමතකයි පේපරේ දැක්කම කියලා ඔහොම හිතෙනවා ඒක එහෙම වෙනවා ළමයි ඒක අපේ සාමාන්‍ය අපේ හැටි හැබැයි ඔයාලා විභාගෙ සූදානම් වෙන එක තමයි වැදගත් වෙන්නේ විභාග වලට බය වෙන්න එපා දැන් ඔයා පොඩ්ඩයි පාඩම් කරලා හිතන්නේ මේ තියෙන්නේ කියන්නකෝ හැබැයි ඔයා මතක තියාගන්න ඔයා ඒ ලෙවල් වලට ඉඳ ගන්න ආවේ ඔයා මොනවාම හරි යම් කිසි විභාගයක් පාස් වෙලා ඒ වගේම ඔයා ගාව මොනවාම හරි ඔයාට ආවෙනික දැනුම් සම්භාරයක් තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම කිසිම විභාගයක් ස්කිප් කරන්න එපා ළමයි විභාග වලට බය වෙන්න එපා ඔයාගේ ඔයා පාඩම් කරලා නැතිම වුණත් ඔයා දන්න දැනුමෙන් හරි ගිහිලා විභාගයක් ලියන්න අනිවාර්යෙන්ම මොකද ඔයා ඒ ලියන විභාගයෙන් පස්සේ තමයි ඔයාට දැනගන්න පුළුවන් ඔයා ඉන්න මට්ටම මොකද්ද ඔයාගේ තව මොනවද ඩිවලොප් වෙන්න ඕනේ ඔයාලට මතක ඇති මම අර ටියුෂන් ක්ලාස් ගැන කතා කරද්දී කිව්වා මම සිංහල ක්ලාස් එකකට ගියා කියලා ඒ සිංහල ක්ලාස් එකේ අපිට අන්තිම කාලෙදී අනිවාර්යෙන්ම පේපර් එකක් ලියලා තමයි පන්තියෙන් එළියට යන්න දුන්නේ ඒ නිසා අපි මුල්ම කාලේ පේපර්ස් වලට හිටියේ නැහැ පස්සේ පස්සේ ඔන්න අපි ඉන්න ගත්තා ඊට පස්සේ මම ලියලා යන පේපරේ ඊට පහු වෙන්න මම ක්ලාස් එකට එනකොට මටත් ආසය බලන්න මට ලකුණු කීයක් තියෙනවද මේ මං කොහොම පේපරේ දීලා තියෙනවද කියලා අපිට දැන් අතටයි හම් වෙනවනේ පේපර් එක එහෙම බලද්දී ආයි උත්තර කියවද්දී හිතෙනවා මේ මේ සමහර උත්තර තියෙනවා අම්මෝ මේව අපිම දීලා තියෙන්නේ කියලා හිතෙනවා ඒ කියන්නේ අපි හිතරඩ හොඳට ලියලා මොකද ළමයි ඇත්තම කියන්නේ අපි ඉස්කෝලේ යනකොට දවස ගානේ අපි ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා පාඩම් කරන්නේ නැහැනේ එතකොට අපි අර එදිනෙදා අපිට තියෙන දැනුමෙන් තමයි ওই විභාග ලියන්නේ අන්න ඒ වගේ ඔයාලා ගාවත් ඔයාලා දන්නේ නැති උනාට ඔයාලා ගාව තියෙන යම් කිසි දැනුමක් අපි ඒක පාවිච්චි කරන්න නම් ඇත්තටම අපි විභාගයකට මූණ දෙන්න ඕනේ ළමයි ඒ නිසා විභාග වලට බය වෙන්න එපා නිකන් විභාගෙ ලියලා එන්න දැන් තීරණාත්මක විභාග නම් නිකන් ලියලා එන්න එපා ළමයි ඒ නිසා මේ අපිට සාමාන්‍ය විභාග තියෙනවනේ ඒවට ඔයාට පුළුවන් විදියට හොඳට පාඩම් කරලා ගිහිල්ලා ඔයාට පුළුවන් මට්ටමින් ලියලා එන්න මම මෙතන ඉස්මතු කරන ප්‍රධාන දේ තමයි විභාග මග හරින්න එපා අනිවාර්යයෙන්ම විභාග ලියන්න ඒ වගේම තමයි ළමයි අපි දැන් මේ කතා කරන්නේ විභාග ලිවීම සම්බන්ධවනේ ඒකදී සමහර ළමයි අපේ ළමයි ගොඩක් පුරුදු වෙලා ඉන්නවා විභාගයක් කිව්වකම් අම්බෝ හරි වන්න මගේ යාළුවෝ ටික වටපිට බැලුව දෙපැත්තේ ඉන්නවා එහෙනම් වැඩේ හරි කියලා ළමයි කවදාවත් ඔයාලා විභාගයක් ලියන්න යන්න එපා කොපි කරන්න බලාගෙන ඔයාලා ඕ ලෙවල් වලදී කොපි කරලා ඒ ලෙවල් වලට එන්නේ නැති හැබැයි ළමයි ඒ ලෙවල් වලදී කොපි කරන්න බෑ හිතන තරම් ඒත් සමහර ඉස්කෝල වල එහෙමත් සමහර ඉස්කෝල වල ඔන්න කොපි කරන්න chance තිබ්බේව තියෙනවා නැත්තේ නෑ හැබැයි අපිට ඒක ස්ථීර නෑනේ කොපි කරලා විභාගේ පාස් වෙන්න පුළුවන්ද බැයිද කියන එක දැන් ඔයා කැම්පස් යන්න බලන් ඉන්න ළමෙන් නම් ඔයාට කොපි කරලා ලියන දැනුම ඇත්තටම මදිනේ විභාගය ලියන්න ඒ නිසා අනිවාර්යයෙන්ම කිසිම යාළුවෙක් බලාපොරොත්තු යන්න එපා ළමයි ඒ වගේම ඒ ළමයින්ටත් ඔයා කොපි කරන්න කරදර කරන එකල බදයක් වෙනවනේ එතකොට එයාට පේපරේ ලියා ගන්නත් බෑ ඔයාට පේපරේ ලියා ගන්නත් බෑ මේක හරියන්නේම නැති වැඩක් අනිත් දේ තමයි ළමයි මම මේ වීඩියෝ එකෙන් වැඩියෙන්ම කතා කරේ ඒ ලෙවල් වලට කලා විෂයන් කරන ළමයි වෙනුවෙන් ඒ වගේම අනිත් ළමයින්ටත් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නැත්තේ නැහැ ඉතින් ඔයාලා බලන්න එපා අයියෝ මේ අක්කා කියන හැමදේම අපිට හරියන්නේ නැහැනි කියලා එහෙම නෑ ළමයි ඔයාලට ගන්න පුළුවන් දේවල් අරගෙන අනිත් දේවල් ඔයාලා ඔයාලට පුළුවන් විදියට හදාගන්න බලන්න. ඒ නිසා ඔයාලගේ පොතේ දැනුම වගේම ඔයගොල්ලන්ගේ සමාජීය දැනුමත් ඔයගොල්ලෝ වර්ධනය කරගන්න. එතකොට ඔයාලට ලස්සනට පේපර් එකට උත්තරයක් ගලපලා ලියන්න පුළුවන්. හරි ළමයි. එහෙනම් ඔන්න අපි අද කතා කරේ මගේ A level මම ලියුවේ කොහොමද කැම්පස් යන්න තැනට. ඒ වගේම A level කරන්න ඉන්න ළමේ කොහොමද A level කරද්දි මොනවද මේ process එක කියලා මම හිතනවා ඔයාලට මම කියපු මේ හැමදේම පොඩි හරි වටිනාකමක් තියෙන්නේ නැති කියලා ඒ වගේම මතක තියාගන්න මම මේ කියපු හැමදේම හැමෝටම හරියන්නේත් නැහැ හරියන කට්ටියක් ඉන්නවා ඔයාලා try කරලා බලන්න ඒ වගේම try කරලා හරි ගපු කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු